ඇමරිකාවට අමාරුද? අමාරු කියලා තමයි ටීවී බලපුවම නම් කියන්නේ. ඔව් දැන් අර අර සිංගප්පූරුවට අමාරුයි කියලා ඔබතුමාද ඒක දැනගත කරේ. මං කිව්වේ. ඊට පස්සේ අපි නෑ නෑ ඉන්න මං ඒක කියන්නේ. නෑ නෑ අපි අපි ඒක ප්‍රායෝගිකවම ඔව් මං ඒක සිංගප්පූරුවේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ගෙන් දුරකථන ඇමතුම් දීදී ඇහුවා අමාරුද ඔයගලන්ට. නෑ ඒගොල්ලෝ කියන්නේ නෑ කොහොමද අමාරුයි කියලා. නෑ ඒගොල්ලෝ ඒගොල්ලන් අපිව හාස්‍යයට ලක් කරා. ඔව් නෑ ඒගොල්ලෝ කොහොමද අමාරුයි කියන්නේ නෑනේ. ඒගොල්ලෝ සිංගප්පූරුවේ ඉන්නේ. නෑ 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 ඒකට එක්ස්පෝර්ට් ප්‍රශ්නයක් නම් කොහොමද මේ ගාමන්ට් එක්ස්පෝර්ට් වැඩි වෙලා තියෙන්නේ? මං එවලෙම කිව්වා උදාහරණයක් විදිහට කියලා කියන්නේ ඇමරිකාවට අමාරු වුණොත් අපේ එක්ස්පෝර්ට්ස් වලටත් උදාහරණයක් විදිහට අමාරු වෙනවා කියලා. දැන් ඇමරිකාවට අමාරුවක් දැන් මෙන්න මෙහෙම මේක සන්දර්භෙන් තේරුම් ගන්න ඕන උදාහරණයක් විදිහට මම මේ ගොහෝ කාරණා කියන්නේ මං ඇමරිකාවේ ජීවත් වෙලාවත් ඇමරිකාවේ මුකුත් කරලා නෙමෙයි අපි CNN එක බලලා නිව්යෝක් ටයිම්ස් බලලා මේ රටේ ලෝකේ තියෙන පත්‍ර බලලා සිංගප්පූරුව පිළිබඳ මම මීට කලින් තිබ්බ රූපාණී වැඩසටහනකදී මං අදහසක් ඉදිරිපත් කරා. ඒකෙදි මට එක අත්වැරදීමක් වුණා. ඒ තමයි මම ඒක ගත්ත මූලාශ්‍රය මොකද්ද කියලා කියන්න බැරි වුණා. අල් ජසීරා නිවුස් එකෙන් මම ඒක ගත්තේ කියලා. දෙවෙනි එක තමයි ඒ දැන් දැන් පොඩ්ඩක් පොඩ්ඩක් YouTube වීඩියෝ මාලාවක් ගියා. විවිධ පුද්ගලයන් කියනවා මේ අපි උදේට කිරි බොන්නේ නැහැ නෙවෙයි අපි කන්නේ මේවා මේවා කියලා. එහෙම කියන එක හරි. මොකද දැන් සිංගප්පූරුවට අමාරුයි කියලා කියන්නේ දැන් ලංකාවට අමාරුයි කියලා කිව්වහම සංක මේ වෙලාවේ අපි කියන්නේ ලංකාවට අමාරුයි කියලානේ. හැබැයි සංක මං හිතන්නේ ඔයාගේ ජීවිතේම ලොකු අප්සෙට් එකක් තියෙනවා. ඔයා වෙනද කාපු කෑම කන්න තියෙනවා. වෙනද ඇඳපු විදියට මම ඇඳගෙන තියෙනවා. වගේම සයිස් එකත් වෙනද සයිස් එකමයි. ඒ ආපු වාහනේමයි එන්නේ. එතකොට රටට අපි අමාරුයි කියලා කිව්වට එහෙම ලොකු හැමෝටම අමාරුවක් නෙමෙයි ඒකෙන් කියවෙන්නේ. මං කියන්නේ ඒ මේ අදහස් ඉදිරිපත් කරන්නේ සාමාන්‍ය තත්ත්වයන් යටතේ. එහෙමයි ඒක පිළිගන්නු. එතකොට ඇමරිකාවට අමාරුයි කියලා කියන්නේ ඇමරිකාවේ කාටවත් කන්න නැතුව මේ වෙලාවේ ඇමරිකාව වැටිලා අපෙන් ගාමන්ට් ගන්න නැහැ කියන එක නෙමෙයි. අපි දන්නවා මේ වෙලාවේ ඇමරිකාවේ තෙල් ගහන එක ඩොලර් දෙකහමාරට ගහපු එක ඩොලර් හතරහමාරට ගිහලා තියෙනවා. උදාහරණයක් විදිහට මම මේ කියන්නේ ගණන් වැඩි වෙලා තියෙන දේවල්. නිවුස් බලපුවාම කියනවා මොකක්ද අපි ඒකට කියන්නේ උද්දමනය අන් ප්‍රෙසිඩෙන්ට් විදිහට උද්දමනය වැඩි වෙලා තියෙනවා කියලා. එහෙම නැමෙයිද සර්? එහෙම කියනවා. එතකොට ඒකයි කියන්නේ එහෙටත් අමාරුයි. එතකොට ඒගොල්ලන්ට අපිට උදව් කරනවාට වඩා ඒගොල්ලන්ගේ ප්‍රශ්නක් තියෙනවා විසඳ ගන්න. එතකොට ඒක අපිට බලපානවා. ඒක බලපාන්නේ නැත්තේ නෑ. ඒක බලපානවා.